वंदनीय पूजनीय अति गौरवनीय महासंगरत्ने अवसराई 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 पैमिन सिटन सैम सील दिनाटम बुद्ध सरणाई देवी पिहिटाई साधु कार्य अद्यंत पिंगवतुनी विचित्र धर्म कीर्ति रूपवाहिनी गुवन विदुली धर्मदेशक राजकीय पंडित वरायाई समित हिमी अपे गौरवनीय बुद्धपुत्रानन वहांसे वेड इन्नवाद बोहोम सतुतुई अपे हामुदुरन वहांसेगे माध्य एककयत् एक्क एनवा वेद महत्यो मम मे मुलु रटट लोकयट ओबतुमागे पणिविडय देनवा पोरोंदुव किव्वा मट मे दिन कीपयकट पेर अतु ऐविल्ला वेड मे मेतनट वेडम कला अदे पोरोंदुव इष्ट करनवा मम दकिनवा ओब वहांसेट सम्मा संबुद्ध सरणयि කලින් ආපු අය දැන් බලන වැඩි මේ ගොඩාක් දේවල් මෙතන වෙනස් වෙලා කිසිම ලොකුකමක් අහංකාරකමක් නැහැ මෙතන. ඔව්. සුහදව කතා කරලා කතා බහ කරන්න පුළුවන් ඕනම් ප්‍රශ්නයක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඉන්නේ සතුටින් මේ සසරෙදි මට දඬුවමක් දීලා තියෙනවා. ඔයාලගේ රෝග සුව කරන්න. ඔව්. දුකටපත් වෙච්ච අසරණ අහිංසකෙයින්ට පිහිට වෙන්න. මුදල් රුපියන්ට එහෙම නෙමෙයි මේ කාර්තව්‍ය මට මේ 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 උතුම් ශක්තිය දායාද කළේ දැන් ඒක වෙන කෝණකින් බලන්න එපා පඳුරක් අය කරනවා කියලා පඳුරක් අය කරන්නේ මොකටද කියලා දැන් බයින්ට තව ටික කාලෙකින් දැක ගන්න පුළුවන් ඔව් විහෙර විහාරස්ථාන ඉදිවේයි දුප්පත් අසරණ අහිංසකින්ට ගෙවල් ටිකක් හදලා දෙයි මෙතන මගේ වැඩ කටයුතු කරගෙන යන්න මට බොහොම අමාරුයි මම නිකං කළේ බුලත් තුරුලේ තියෙන ගාන බල්ලා රෝග සුව කරේ නෑ අර මම කලින් මුල් කාලේ කිව්වනේ මේ ගිය සැරෙත් මේක උනේ මේ මොකද මේ රටේ දැන් ප්‍රශ්නයක් තියෙනවා නීති අතර ගන්න කිසිම අයිතියක් අපිට නැහැ නීතියට අවනත වෙන්න ඕනේ ඒක නිසා මේ වැඩසටහන මම කොටසක් අද ඉක්මනටම ඉවර කරනවා ඒකට හේතුව අපි නිරෝධායන නීති රීති වලට යටත්ව මේ වැඩසටහන් කරන්න ඕනේ දැන් මේ එන රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා තව ටික දවසකින් මේ වේද මහත්තයාට මොනවා වෙයිද දන්නේ නැහැ. ඒක නිසා කරුණා කරලා කියන්නේ නැතුව කඩාගෙන බිඳගෙන ඉන්න එපා. කාරුණික ඉල්ලීමක් ඒක. එතකොට දැන් ඔය පළවෙනි වතාවේ දෙවෙනි වතාවේ තුන්වෙනි වතාවේ ආපු අය තුස්සන්ට. සුළු පිරිසක් විතරයි දකින්නේ. ඔව්. පළවෙනි වාරේ දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ ආපු අයට අමුතුවෙන් අවබෝධ කරලා දෙන්න දෙයක් ඉතිරි වෙලා නැහැ අවබෝධ කරගෙන ඉන්නේ ඒක නිසා ඒ අයට ආශිර්වාද කරලා ඉක්මනට පිටත් කරන්න තමයි බලාපොරොත්තුව හරි බලන්න නැගිටින්න ඒ අය අද ආපු අය බලාගෙන ඉන්න කතා බහ කරන්න එපා පළවෙනි අය ආපු කරා ආපුයි නැතුව කියන්නේ පළවෙනි අය මේ අද ආපු අය නැතුව देवनी वटे तुंगनी वटे आप मंग आराधना करानी ओ योड़ संख्या अड़े ना पीट ने एक मिनट पीटा कर तो हेम कर सिद्ध वेला ओ एक मिनट अला पुट पीटा कर उत्तरी विश्वशक्ति अनंत अप्रमाण पूजनीय
මං ඔය වචනේ ලක්ෂ කෝටි වාරයක් හිතින් කියන්ට ඇති මට කියා ගන්න කෙනෙක් හිටියේ නැහැ ඔව් මම දැකපු මම අවබෝධ කරගත්ත උතුම් සමාජීය අවදිවීමක් මේ වෙන මොකුත් නෙමේ මට උදව් කරන්නේ ඍෂිවරු වාද ඍෂිවරු වඩිනවාද ඍෂිවරුන්ගෙන් ඖෂධ ලැබෙනවාද කියලා මම මේ මුළු රටට ලෝකෙටම ඔප්පු කරලා පෙන්නනවා ඔප්පු කරලා පෙන්නනවා ඉතින් මේ වේද මහත්තයා ලෝක ප්‍රසිද්ධ වෙලා ඉවරයි මේ සතියෙන් දෙකෙන් මුල් කාලේ ආපු අය මේ තුන්වෙනි රටේ ආපු අය කලින් මෙතන හිටපු සංඛ්‍යාව දැක්කා ඔව් මේ ඇවිල්ලාද මම හිතන්නේ ලක්ෂ ගාණක් දැන් කතා කරනවා එන්ට බලාගෙන දුරකතන වලට නිවනක් නැහැ ඇත්තරම ඔයාලා අහන ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැහැ වත් පිළිවෙත් ටික විතරයි අපිට කියා ගන්නට ලැබෙන්නේ සමහරු ප්‍රය කාලක් විතර කාලය ගන්නවා ෆෝන් එකේ ඉල්ලලා ඉන්නවා එහෙම ඉල්ලෙන්ට වෙලාවක් නැහැ කරුණා කරලා කියන දේ අහන්න එහෙම කරන්න බෑ අපිට දැන් වේද මහත්තයාට කතා කරන්න බෑ මම දුරකතන පාවිච්චි කරන්නේ නැහැ දැන් කොහොමද මම පාවිච්චි කරන්නේ දවසර කෝල් 4500 2000 කෙනෙකුට ඈ එතකොට මන් දැන් යන්න ඕනේ උඩහට එහෙමනම් මේ වැඩසටහන් නතර කරලා ඒක කරන්න බෑ මේ මගේ සහෝදරයෝ ටිකක් ඉන්නවා එයාලට අවනත වෙන්න එයාලා කියන දේ අහන්න විවේචනය කරන අය දැන් කතා කරනවා ඔව් නොයෙකුත් ආගම් වලින් විවේචනය කරනවා දැන් කර්මය ඉස්සරහට දාලාලු වේද මහත්තයා ඔව් ඔය ඵලයක විපාකයක් නෙමෙයිද උත්තර දෙන්න ඇයි පිළිකා හැදුනේ ඇයි අංශභාගේ හැදුනේ ඇයි ඔය නිදන්ගත රෝග හැදුනේ ඈ ඵලයක විපාකයක් නෙමෙයි නම් රෝගෙස් ගුවෙන්න ඕනේ ඔච්චර දහ දුක් විඳින්න ඕනේ නැහැ එහෙමනම් වෛද්‍යවරයාට වෛද්‍යවරයා ගාවට ගිය ගමන් පළවෙනි වාරෙම්ම වෛද්‍යවරයාගෙන් රෝගාබාධය සුවෙන්න ඕනේ ඔය පින්වතුනි ඵලයක විපාකයක් මේ සසරේදී ඔන්න විපාක දෙනවා පෙර ආත්මවල කරපු කර්මඵලයක විපාකයක්මයි වෙන මොකුත් නෙමේ ඔයාලා නම් හදාගත්තට රෝගය හඳුනා ගැනීම පිණිස රෝගාබාධයට නමක් දාගන්නවා ඒකනේ කොරෝනා කියලා දාගත්තේ නේද ඔව් ඔය සියල්ලම ඵලයක විපාකයක්මයි හරි අපි හඳුරන්ට අඩුයිද අඩුයි හරි නෑ නෑ වලදයි සාදු කාර්යයක් දෙන්න ඍෂිවරුනි දෙවිවරුනි ලක්ෂ ගාණක් මට උත්තරීතර විශ්ව ශක්තිය පහළ වෙලා ලක්ෂ ගාණක් රෝගීන් සුව කරලා හමාරයි මේ වේද මහත්තයා තවත් ලක්ෂ ගාණක් මා වෙත ගමන් කරනවා මේ රෝගීන් දුක කියනවා ඒ රෝගීන් සුවවන වාරයක් වාරයක් පාසා 33 කෝටියක් දෙවිදේවතුන් වහන්සේලා වැඩ ඉන්නවලු 33 කෝටියක් දෙවිදේවතුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා ඔව් බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේ මතු බුද්ධත්වයේ පතාන ඉන්න දේවතාවන් වහන්සේ නමක් ඔබ වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඔව් දසමසක් කුසේ දරාගෙන මා මේ ලෝකෙට බිහි කරපු මගේ අම්මාටත් මේ පින් අනුමෝදන් වෙත්වා මලගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා එතකොට මේ ඵලයක විපාකයක් මට ඒක කියලා ඔප්පු කරලම් පෙන්වන්නට පුළුවන් නේ. ඒක මහලුකු දෙයක් නෙමේ. ඔව්. වෛද්‍යවරුන්ට අපහාස කරන්න ඕනේ නැහැ, හෙද හෙදියන්ට අපහාස කරන්න ඕනේ නැහැ, කවුරුවත් විවේචනය කරන්න ඕනේ නැහැ. මේ ඔය ආගම දහම විවේචනය කරන්න ඕනේ නැහැ. ඒ ඔයාලගේ වාසියට හදාගත්ත වචන කීපයක් තමයි ක්‍රියාත්මක කරන්නේ. මුදල් හම්බ කරන්න ගොඩාක් අය ඕක කරන්නේ. ඔව්. මහා මුදල් සම්භාරයක් පොදි ගහ ගන්නවා. ආපස් හැරිලා බලනකොට මහා පව් කන්දක් පසුපස හඹා එනවා මෙන්න මෙතනට ඇවිල්ලා විශාල මුදල් සම්භාරයක් තියෙන ඕක උපාදානය කරගෙන ඉන්නවා ඔන්න මාරුවා කටටම වැටිලා ආපස්සෙන්ලා බලන්නේ සමහරු ඇයි පව් කන්දක් ගොඩ ගහගෙන ඇවිල්ලා තියෙන්නේ ඔන්න රෝගියෙක් බවට පත් වුණා රෝද පුටුවට ගියා එක්තැන් වුණා ආපස්සෙන්ලා බලන්ට ආපස්සෙන්ලා බලන්ටවත් බැ මහා පව් කන්දක් ගොඩ ගහගෙන ඇවිල්ලා මාරයා දකිමින් ජීවත් වෙනවා. එහෙටත් නෑ, මෙහෙටත් නෑ, යටපත් කරගන්න වෙලාවකුත් නෑ. වයසට ගිහිල්ලා. වයසට ගිහිල්ලා. ඔව්. ඔය ඵලයක විපාකය. ඔන්න විපාක දෙන්න පටන් අරගෙන දැන් හිතින් දහ දුක් විඳිනවා.
ඔයාලගේ විද්‍යාවේ ඔකට එක එක මත තියෙනවා කෑලි දානවා එක එක ඕක කොහොම නෙමේ ඔය කියන්නේ බොරු ඕන් ඔයාලා දන්නේ ඔච්චරයි ඒක නිසා ඔයාලා ඔයාලගේ සීමාවෙ ඉන්න පුළුවනි උගතුන් බුද්ධිමතුන් ඉන්නේ මෙතන ඔය ගොඩාක් උගත් බුද්ධිමත් කියන මේ පිරිසම මම දකිනවා මෝඩ වැඩ කරනවා ඉතින් ඔයාලා අවසානයේදී පරාදයිනේ ඈ පරාජය බාර ගන්න සිද්ධ වෙලානේ දැන් මම පරාජය බාර ගන්නේ නැහැනේ ඇයි දැන් මේ අවිද්‍යාවද විශ්ව ශක්තිය කියන්නේ අවිද්‍යාවද ඇයි විද්‍යාවට අහු වෙන්නේ නැහැ තව වසර ලක්ෂ කෝටි ගානකට මේ මේ උතුම් ශක්තිය ඔය ෆෝන් එකෙන් එහෙම බලන් හිතන්නවත් එපා දැන් ඕකෙන් බලන් ටික විතරද විද්‍යාව මේ අවිද්‍යාව ඇයි අවිද්‍යාව නම් අද අසරණ වෙලා රෝග සුව කරගන්න ආවේ කාටද දුක කියන්නේ කියන්ට කෙනෙක් නැහැ නේද කලින් සමහරු යන්නේ පන්සලටත් විභාගේ පාස් කරගන්නටයි බිස්නස් එක දියුණු කරගන්නටයි විෂ්ණු පූජාව දෙන්නටයි බෝධි පූජාව තියන්නට විභාගේ පාස් කරගන්නටයි දැන් ඒකට විතරයි යන්නේ මයම්මේ එහෙම දෙයක්වත් දකින්නවා ඕ බුදුහාමුදුරු මතක් වෙන වෙලාව විභාගේ පාස් කරගන්න තමයි ලෝතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ ගාවට යන්නේ ගිහිල්ලා පෙරලි පෙරලි වඳිනවා තව කට්ටියක් යනවා රෝගීන් බවට පත් වුණාම එතකන් ගමේ පන්සලේ හාමුදුරු හඳුරන්නේ නැහැ. ආපස්සට බැලුවොත් දහවතාවක්වත් දණ්ඩ නමස්කාරය කරලා වැඳලත් නැහැ අපේ හාමුදුරුවන්ට. නමුත් රෝගියෙක් බවට පත් වුණාම මරබිය ඇති වෙලා. මරබිය ඇති වෙලා ඕන් යනවා බෝධි පූජා තියන්න වෙලාව බලනවා කේන් යන්ත්‍ර මන්ත්‍ර යන්ත්‍ර දානවා දෙහි කපනවා ඈ හරි කලබල වෙලා. එහෙම කලබල වෙලා සීනෑ කෝරලේ සමන්ත වේද මහත්තයා ගාවට එන්න ඕනේ නැහැ. කලබල වෙන්න එපා. හරි ගිහිල්ලා පන්සලට පල්ලියට කෝවිලට ගිහිල්ලා ඈ නිර්මාංශ වෙලා දැන් මෙතනත් ඉන්නවා තලු මරමර මස් හපන අය මස් ගිලලා බඩමු සුහනක් කරගත්ත කීප දෙනෙක් මෙතනත් ඉන්නවා සුදු ඇඳට ඕනනම් කියන්නත් පුළුවන් මට කිව්වොත් අපහසුතාවයටපත් වෙනවනේ ඒක නිසා මම කියන්නේ නැහැ ඒ සියල්ලම දකිනවා ශෛලයක් ශෛලයක් පාසල් රෝගාබාධ කියන මට ඕක කියාගන්න බැරි පුළුවන් අවබෝධ කරගන්න මේ නාඩගමක් එහෙම නෙමෙයි මේ නාඩගමක් නෙමෙයි මම ඔයාලගෙන් ප්‍රශ්න දෙක තුනක් අහනවා ඒ දෙක තුනට උත්තර ලැබුණාම මට හොඳටම ඇති ඊට පස්සේ මම වැඩේ පටන් ගන්නවා අපේ හාමුදුරුවනේ මම මෙහෙම කියන්නම්කෝ මේ වැඩසටහන කරන මොහොතේ මේ රෝගීන් සංඛ්‍යාව ඉන්නවනේ දැන් මෙතන 100ක් විතර ඇති නේද මේ මොහොතේ මේ ලංකාවේ රෝහල් වල ඇඳන් උඩ කී ලක්ෂයක් ඉන්නවද? උගතුනි බුද්ධිමතුනි එදෙහෙදියන් වෛද්‍යවරුත් ඇති ගෞරව කරනවා රාජ්‍ය සේවකයිනි ඔව් ආරක්ෂක අංශේ මහත්වරුත් ඇති මේ වෙලාවේ ෆාමසි වල පොලි මේ කී ලක්ෂයක් මේ පිම්බිමේ ඉන්නවද? මේ වෙනකොට වෛද්‍යවරයා මුණ ගැසීමට අංකේ අරගෙන පොලිමේ කී ලක්ෂයක් ඉන්නවද? ඔන්න අහන ප්‍රශ්නේ පුළුවන් නම් උත්තරේ දෙන්න. කලින් ආපු අය නෙමෙයි අද ආපු අය. මෙන්න රෝගීන් සංඛ්‍යාව. 18 එකයි. 18 එකයි යමුක අපි. එතකොට ඔයාලගේ වෛද්‍ය විද්‍යාවත් එක්ක සංසන්දනය කරලා බලද්දි මේ රෝගීන් සංඛ්‍යාවෙන් මේ වෙද මහත්ය සුව කරන්න ඕනේ රෝගීන් කී දෙනාද? උගතුනි බුද්ධිමතුනි අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි මට උත්තරයක් දෙන්න. මේ රෝගීන් සංඛ්‍යාවෙන් මම සුව උත්තරීතර විශ්ව ශක්තියෙන් සුව කරන්න ඕනේ කී දෙනාද? උත්තරයක් දෙන්න. ඈ? පෙරදි. පෙරදි. මම නම් කියන්නේ එක්කෙනෙකුගේ එක ඇඟිලි පුරුකක් විතරයි මේ රෝගීන් සංඛ්‍යාවෙන් උත්තරීතර විශ්ව ශක්තියෙන් සුව වෙන්න ඕනේ මේ රෝගීන් සංඛ්‍යාවෙන් ඔයාලගේ කාගේ හරි එක්කෙනෙකුගේ මේ ඇඟිලි පුරුකක් විතරයි ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ ඇයි එහෙනම් ඇඳන් වල ලක්ෂ ගණක් ඉන්නේ ඇයි වෛද්‍යවරයා මුණ ගැහින්ට පෝලිං වල ලක්ෂ ගණක් ඉන්නේ ඒක වෛද්‍යවරයාගේ වරදක් නෙමෙයි
විපාක දෙනවා වැඩි දැන්. විපාක දෙනවා වැඩි. ඒක තේරුම් ගන්න නැහැ. අවිද්‍යාවලු විපාක දෙනවා වැඩි. ඒක පිළිගන්නෙත් නැහැ. මේ අවිද්‍යාවක්. මේක පිළිගන්නෙත් නැහැ. ඒකයි මේ හෙනේ ගහිලා තියෙන වෙනමුකුත් නෙමෙයි. ඕක නම් මූණටම කියනවා මං ඕන කෙනෙකුට. මහලොකුට පට්ටම් ගැහුවට. ඔව්. මාගාවට නම් එහෙම වෙන්න එපා. මං පිළිගන්නේ නැහැ. නිලතල කියාගෙන අපි මෙහෙමයි කියාගෙන ආගම ජාතිය කියාගෙන විවේචනය කරගෙන මේ වෙද මහත්යගාවට එන්න එපා. මට මේ හැමෝම එකයි. දෙවිවරු බෙදලා නැහැ. දෙවිවරු ඔයාලව බෙදාගෙන නැහැ. බුදුහාමුදුරු ඔයාලව බෙදාගෙන නැහැ. ඈ ඉස්ලාම් කතෝලික ද්‍රවිඩ කියලා මේ බුදුහාමුදුරු බෙදාගෙන නැහැ. එහෙම බෙදාගෙන තියනවද? කොයි ජාතක කතාවක්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් ඒ පොත ගේන්න මට බලන්න උගතුන් බුද්ධිමතුන් ඉන්නවනේ. ජේසුස් වහන්සේ කියලා තියනවාද බෞද්ධ ආශ්‍රය කරන්න එපා ඉස්ලාම් ආශ්‍රය කරන්න එපා කියලා ජේසුස් වහන්සේ කියලා තියනවා නම් ඒ පොත ගේන්න බලන්න. හැබැයි ලියලාගෙන ඉද්දන්නේ. ඈ අල්ලා දෙවියෝ කියලා තියනවාද? ඒ දෙවි කෙනෙක්. ඒ දෙවි කෙනෙක්. ඒ දෙවිවරු අල්ලා දෙවියන්ගේ පිටක් තියනවා. ජේසුස් වහන්සේගේ ආකර්ෂණ ශක්තියත් මේ වෙද මහත්තයාට තියෙනවා. කොහොමද මේ බුදුමැදුර ගාවදී ඉස්ලාම්ය සුව වුනේ? කොහොමද එහෙනම් මේ මේ බුදුමැදුර ඉදිරිපිටදී කතෝලිකය සුව වුනේ? ඒවට උත්තර තියෙනවද? දැන් ගිහිල්ලා විවේචනය කරන්න ෆෝන් එක අතට අරගෙන. ඔව්. ජාති ભેද බැලුවේ නැහැ. ඒක නිසා ඔයාලා ඔයාලගේ සීමාවින්ට මට මේ ඉඩකඩ හොඳටම ඇති මේ අන්තිම හුස්ම පොද යනකම්. ඔව් මේ අන්තිම හුස්ම පොද යනකම් මේ චුට්ට මට ඇති ජීවත් වෙන්න හොඳටම ඇති ඕනෑවටත් වැඩි මේ ඔක්කොම ගන්නට සල්ලි මැත්තේමයි නැහින්නේ වාහන මැත්තේමයි නැහින්නේ එකෙක් පාගලා යට කරගෙන මඩේ ඔබලා අනිකන කිටින් තමයි උත්සාහ කරන්නේ ඔය සුදු යන්දට. ඔව් මම ඒවා මූණටම කියනවා ඔය සමහර මහත්තුරු ඉන්නවනේ. ඔව් හැබැයි ඔයාලට මේ ඔය වැරදි කරලා මුදල් හම්බ කරන අයට පුළුවන් නේද ටිකක් වැඩිපුර හම්බ කරන්න? කිසි බාධාවක් නැහැ නේද? දැන් බලන්නකො හඳුන් කූරු මුදලාලි අරක්කු මුදලාලිගේ වෙනස නේ? අරන් යන්නකො හඳුන් කූරු ටිකක් අරගෙන ඉල්ලගෙන අරක්කු බෝතල් දෙකක් ඕක දිල්ලන්නේ කියලා ඉස්සලා බලන්න. මේක විනාඩි 5න් විකිනේනවා. මේක ගුණන්ට 10 දුකක් විඳින්න ඕනේ නේද? මුළු දවසම ඇවිද්දත් හඳුන් කුරු පැකට් 10ක් උරගන්න බෑනේ. කවුද උදව් කරන්නේ? යකෝ මාරයා උදව් කරන්නේ. වෙන කවුරුත්